News Today ඇත්ත දැනගන්න subscribe කරන්න. දැන් විමල් නිර්වංශ මහතා පොඩි ආඩෝර වෝනින් කක් දෙනවා අපි යන්න ලෑස්ති අපි යනවා මේ වගේ හිටියොත් කියලා. ඒකත් මේ රඩ පැවද්ද. විමල් වීරවංශ කියන්නේ රඟපාපු විදිය ගැන තමුන්නාසට දැන් ඉදිරිපත් කරන්නම් මං කාරණාව. දැන් ඔන්න විමල් වීරවංශේ කතාව අහපු නිසාම හොඳයි කියලා මට හිතුණා. මෙන්න විමල් වීරවංශේ කතාව. මොකද්ද මේ? නන්දසේනගේ සහන මල්ල ගැන. මේක ටිකක් අපි අහමුකෝ. මේක අහන්න නැතුව හොඳ නෑ කියලා මට හිතෙනවා. මේක පොඩ්ඩක් අහන්න ඕන. මොකද නන්දසේනගේ සහන මල්ලේදී මොනවද විමල් වීරවංශ කිව්වේ කියන එක. හරිද? මෙතන ආ සමාවෙන්න සිග්නල් එක මෙතන මදි. සුසුකම් ඇති අයට ස්ථිර ආදායම් මාර්ගයන් නොමැති පවුල් වලට දෛනික කුලී කම්කරු රැකියාවල යෙදෙන්නන්ට ස්ථිර ආදායමක් නැමැති ජේෂ්ඨ පුරවැසියන්ට සුවකොළ නොහැකි දැඩි රෝගාබාධ වලින් පෙළෙන්නන්ට රුපියල් 3000ක් වටිනා ආහාර මල්ලක් දෙන්නයි මෙතුම එන්නේ. මඩ ගහන්න පලි ගන්න නෙවෙයි. වියලි ආහාර මල්ල හාල් පරිප්පු හාල් මැස්සු කරවල ලුණු වියලි මිරිස් සීනි මාසික ජල බිල් පොත සදා 15ක සහනයක් දෙනවා. මාසික විදුලි පරිභෝජනය ඒකක 30ට අඩු බිල් පතන 125ක සහනයක් දෙනවා. මාසයකට එක ගෑස් සිලින්ඩරයක් සඳහා රුපියල් 100ක සහනයක් දෙනවා. රූපවාහිනී යන්ත්‍රය ගෑස් නිපක්සා රයිස් කුකරයක් 125ක අඩු මිලට දෙනවා. දුරකටන බිලට ගහන බදු වලින් 150ක අඩු කරනවා. භූමි තෙල් සහන ආධාරයේ ඉහළට යවනවා. අඩු ආදායම් ලාභී පවුල් වල ගැබිනි මව්වරුන්ට ගර්භණී කාලය තුල රුපියල් 2000ක මාසික දීමනාවක් දෙනවා. අවුරුද්දකට පාසල් නිල ඇඳුම් කට්ටල දෙකයි අකිල විරාජ් කාර්යව සංගේ මූණක් තහඩු ගහපු වවුචරය වාලා කෙලින්ම අපේ දරුවන්ට පාසල් නිල ඇඳුම් දෙකක් හම්බ වෙනවා. සෑම දරුවෙකුටම සබබල පෝෂදායී ආහාර වේලක් නොමිල දෙනවා. සම්භාවනීය විශ්‍රාමික ජීවිතයකට අත දෙනවා. පිළිකා වකුගඩුවෙනි බරපතල රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන සියලු රෝගීන් සඳහා ලබා දෙන මාසික දීමනාව රුපියල් 2500කින් ඉහළ දානවා. කිසිදු ආදායම් මාර්ගයක් නොමැති වයස අවුරුදු 12ට වඩා අඩු දරුවන් සිටින ඒක මාපිය පවුල් සඳහා රුපියල් 5000ක මාසික දීමනාවක් දෙනවා. මේ සහන මල්ල අරගෙනයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අත දැන් ඇහුණා නේද ඔබතුමාට මේ කතාව? දැන් මොනවද මේ නන්දසේනගේ සහන මල්ල ගැන කිව්වේ විමල් වීරවංශ? මේ කියපු ටික ඇහුණානේ හොඳටම. ඒ කියන්නේ නන්දසේනගේ සහන මල්ලක් කිව්වා නිකන් සම්පූර්ණ ගේ පිරිලා ඉතිරිලා ගිහිල්ලා ජනතාවට පුදුම ආසාවක් ඇති වුණේ ද? හැම දෙයක්ම දෙනවනේ. ආල් ටික දෙනවා, සීනි ටික දෙනවා, පොල් ටික දෙනවා, කිරිපිටි ටික දෙනවා, ළමයින්ට පොත් ටික දෙනවා, ළමයින්ට කෑම ටික දෙනවා, වෙනම වවුචරයක් දෙනවා, ඊළඟට විශ්‍රාම අයට ඒ දේවල් ටික දෙනවා, වාහන ටික දෙනවා. මේ සියලු දේ අංග සම්පූර්ණ ගයක් ගැන තමයි මේ නන්දසේනගේ සහන මල්ල ගැන මේ කවුද විමල් වීරවංශ එදා වේදිකාවේ කිව්වේ? අපි ආනවා විමල් වීරවංශ ඇරිය නේද සමස්ත ජනතාවටම ඒ කිවිල්ලෙන්? අද මොනවද ඔය කියන ලැජ්ජ නැතුව මම විමල් වීරවංශ සහෝදරයට කියනවා තමුන්නාසර දැන් කතා කරන්න පුළුවන් කෙලින් හිටගෙන මේම මයික් එකට නෙවෙයි තමුන්නාසෙ ඔළුවෙන් හිටගෙන මයික් එක පල්ලෙහාට අරගෙන සරමක් ඇඳගෙන කිව්වනම් හුඟක් හොඳයි කියලා හිතනවා. ඒතකොට ජනතාව හරියට තේරුම් ගන්න. ඒ නිසා මේ ඔක්කොම පට්ටපල් බුරු කියලා රටේ සමස්ත ජනතාව එදත් ඇඳුවා අදත් අඳන එකයි කරන්නේ. ඒ නිසා ජනතාවට කියනවා මුං එකෙකුටවත් ඇන්දෙන්න එපා. මේ අන්දන එක දැන් වහාම නතර වෙන්න ඕන. ජනතාව ඇන්දෙන එක නතර වෙලා තියෙන මං හිතනවා තව දුරටත් මේ මිනිසුන්ට රැවටෙන්න එපා. මේ කරන්නේ මහා බොරුවක ආරම්භයක්. දැන් පොර ප්‍රශ්න කියලා කතා කරද්දී පොර ඇවිල්ලා තියෙනවා. කොවින් තවමත් සයිබර්පත්ෙන් නැද්ද ඔබතුමාගේ පැත්තේ? නැහැ. මේ පොර ඇවිල්ලා නැහැ. මේ පොර ඇවිල්ලා කියන එක පැත්තකින් පෝර හැමතැනටම බෙදිලා නැහැ. සමහරවිට පෝර ටිකේ මේකත් අපි දකින්න එක 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 විදිහක ජාවාරමක්. එක විදිහමක මාපිය එකක්. මේ කරන්නේ බොරුවක්. මේ රටේ මිනිසුන්ට මේ මේ පොහොර වැඩක් නැහැ. මේක ඇත්තටම අර බූස් කරන එහෙම නැත්තම් මේ මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ගහක් වැවුනට පස්සේ ඒ ගහේ යම් කිසි ඵලදායිතාවයේ වැඩි වෙන එකක් සඳහා තමයි මේක දෙන්නේ. හැබැයි ගහ වවන්නේ කොහමද? මුල ඉඳලා ගහ හිටෝලා වවන වැඩසටහනක් තියෙනවා. විශේෂයෙන්ම පොළොව ගත්තාම පොළොවේ තාම හැදිලා තියෙන්නේ පොළොවේ වල් වල් පැල පිරලා තියෙන්නේ. මේ වල්නාශක ගහලා ඒ වල්නාශක මරලා තමයි මේ තමුන්ගේ පැලේ
පොළවෙන් උඩට ගන්න ඕන මේ පොළවෙන් උඩට ගත්ත ආපු පැලේ එදා ඉඳලා මේ පොහොර දාලා තමයි නිර්මාණය කරලා මේ පැලේ උඩට ගත්තේ හැබැයි උඩට ගත්තට පස්සේ තමයි මේ නැනෝ මේ මේ ටෙක්නොලොජි එක පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ අර හැදිච්ච පත්‍රය මේක වර්ධනය කරන්න යම් විදිහකින් යම් සුළු ප්‍රමාණයකින් ලොකු ප්‍රමාණයකින් නෙමෙයි මම මේක තියෙන්නේ රසායනික දෙයක් වර්ගයක් එතකොට මේ රසායනික වර්ග දෙන්න දැන් ලැජ්ජ නැතුව දැන් අමුඩ ගහගෙන ද ඉන්නේ කලිසම ඇඳගෙන ද ඉන්නේ මුඛක් ඇඳගෙන ද ඉන්නේ අපි දන්නේ නැහැ දැන් නැවත වතාවක් රසායනික එක දෙන්නේ මෙහෙම හැබැයි දෙයියනේ මොන ඔල මොට්ටලියද මොංගල්ද ඉස්සෙල්ලා ගා හදන්න එපා හදලානේ මේක දාන්න ඕන ගා හදන එකට මොනවත් නැතුව ගහ පුළුවන් නම් හදාගනින් ඊට පස්සේ උඹට උඩ කෑල්ලට දෙන්නම් කියනවා හරියට යට කෑල්ල නැතුව මං උඩ කෑල්ලෙන් විතරක් පාර යන්න හදන්නේ जंगी खंडायगोलो व्यापति मन्नार त्रिकुण मल पंबे हदन एक वत किया गंड बहरी गोंगोल मोटल नौकी इन नत्तं एक वत हर इट किया बुलोंग इन पे मे पंबे हदन डे पंबे कदन हर यान वाद पंबे कदन बै एक वत तेरूंग अंड बै खंडाय मक दाल नटो उड़ो निकांगर मुक्कु दो आगे खंडाय मकीन नटो नो यहाँ टपाइनो मैं हाट पाइनो मैं हाट पाइनो आगे गेम्बो आगे अंतिम ईलंक चंदे को दीन के बाल राजपक्ष मुन विधियट दालती लनु टीके उत्साह उत्साह එතුමාව පඹේ කැටියට තියලාද රූකොඩයක් කැටියට තියලාද කියන එක අපි දන්නේ නැහැ. ඒක දන්නේ රාජපක්ෂ පවුලේ කට්ටියම තමයි. හැබැයි මොකක් හෝ ව්‍යාපෘතියක් තමයි. ඒගොල්ලෝ හදනවා ඒගොල්ලන් අර දැන් ලයිට් සමහර ඉන්නවනේ. සමහර කොල්ලෝ ඉන්නවා හොඳට බීපුවම ගිහලා ලයිට් කණුවේ හැංගෙනවා. ලයිට් කණුවේ හැංගෙනවා මොකද ලයිට් කණුවට හංගන් ඉන්නේ ඔළුව හංගන් ඉන්නේ. දැන් ලයිට් කණුව කියන්නේ පොඩි එකක්නේ ඔළුව හංගගෙන ඉන්නවා. හැබැයි පස්ස පැත්තයි කකුල් ඔක්කොම එළියේ. හරිද? ඒතකොට දන්නේ නැහැ මුන් ඔළුව හැංගුවට පස්සට මොකද වෙන්නේ කියලා. දැන් ආණ්ඩුවටත් වෙන්නේ ඔළුව අංගන් ඉදී පස්සට වෙන දේ හොයා ගන්න හම්බෙන්නේ නැහැ. දැන් ගුරු ප්‍රසන්න පාසල් ආරම්භ වුණා. නමුත් ගුරුවරු දැන් 25 ට යනවා කියලා. ඔබතුමාලා ආරාධනා කරන්නේ නැද්ද මේ ගුරුවරුට නෑ 25 ඉඳන් ඇවිල්ලා උගන්වන්න ප්‍රශ්නයක් නෑ කියලා. නෑ අපි කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. ගුරුවරු ඇත්තටම මෙරටේ දෙවියු විදියට අපි සලකනවානේ. ये निर्माण करे अध्यापन तेक् अध्यापन मित्रे मेरटे धर्वाव मेरटे हुंद पूर्वशी मेरटे नायक पुहनुकरा सह धन मेम पोषण करे गुरोर मे गुरोर की क्रियावली गिरेक्वे उगन गुरोर निमे बहुलावट पासले इन्नी पासले इन्नी शील देवलिंग समन्वित ඒ සද්දන්ත කණ්ඩායම නිසා අපි දකින්නේ ගුරුවරයාවට මේ දෙක කරේ ආණ්ඩුවමයි මොකද ආණ්ඩුව පැහැදිලිව මේ ගුරුවරයාට පොරොන්දුවක් දීලා තමයි ගුරුවරයා චන්දිතිය ගත්තේ මේ සියලු දෙනාම දන්නවා රටේ ජනතාව ගුරුවරයෙ බොහෝතරයක් ඡන්දෙ දුන්නේ මේ පෝට්ටුවේ ආණ්ඩුවට කියන එකට පෝට්ටුවේ ඡන්දෙ දුන්නා කියන එක හොඳටම දන්නවා ඒගොල්ලෝ ගෙයින් ගෙට ගියා කියන එක දන්නා ඒගොල්ලෝ මේ දුක් විඳි ඔක්කොම කරේ මේ බලාපොරොත්තු තියා හැබැයි AIG බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුනුසුනු කරලා දාලා ආණ්ඩුව කිසිම හදවතේ කිසිම කැක්කුමක් නැතුව තෙතමනයක් නැතුව මේ ගුරුවරයා දැන් හිතන්නකෝ ගුරුවරයාට පඩි දෙන්න බැරිද ආණ්ඩුවට මං කියනවා මේ ආණ්ඩුවට ගුරුවරයාගේ වැටුප් වැඩි කිරීම කරන්න පුළුවන් මේ සම්පූර්ණ බොරුවක් කරන්න
ගුරුවරයාට සල්ලි දෙන්න බැරි නම් කොහමද ආණ්ඩුව තමුන්ගේ මන්ත්‍රීවරයාට ඒ කියන්නේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවට හැරියට ඉන්න මන්ත්‍රීවරයාට ලක්ෂ 10ක මුදලක් දෙන්නේ කොහමද මේ ලක්ෂ 10ක මුදලක් දීලා මොකද බලාපොරොත්තු වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ මේ පොඩි පොඩි බෙදා දීම් කරන්න පොඩි පොඩි බෙදා දීම් කරන්න මේ පොඩි පොඩි බෙදා දීම් වලින් මොනවද රට ඇති වෙන සතේ කියන්නේ මං මේ රට දියුණු වෙනවද ආර්ථික ශක්තිමත් වෙනවද මේ රටේ අලුත් සංවර්ධන යෝජනා ක්‍රම එනවද අලුත් අපනයන භෝග හැදෙනවද නැත්තම් ආනයනේ අඩු කරලා ආනයනේ වෙනුම් යම් කිසි නිෂ්පාදනයක් ඇති වෙනවද කිසිම දෙයක් ඇති වෙන්නේ නැහැ තමුන්ගේ ඡන්දේ ඔළුවේ තියාගෙන ඒ කුණු ටික ඔළුවේ තියාගෙන ඡන්දේ නිසා තමුන් හැම කෙනාම දැන් ප්‍රතික්ෂේප කරලා ඉන්න ජනතාව ඡන්දේ හදන්න ඕන නිසා අර මන්ත්‍රීවරුන්ට ලක්ෂ 10 ගානේ බෙදෙනවා ඇයි දෙයියනේ හෙන ගහනවාද මුන්ට මේ ලක්ෂ 10 මේ වෙලාවේ දෙන්නේ නැතුව පොඩ්ඩක් මේක කල්ලැරලා මේ ඒ වැඩපිළිවෙල කල්ලැරලා තවදුරටත් මේ මිනිසුන් රවට්ටනක මේ කල්ලැරලා මේ ගුරුවරයාට පඩි ටික දීලා ඇරියනම් මේ ගුරුවරයා හදන්නේ මොකද්ද මේ ගුරුවරයා හදන්නේ රටේ තියෙන ඉදිරි ආයෝජන ටික දැනුම ඒ වගේ අලුත් නිර්මාණ ටික හොඳ පුරවැසියු ටිකක් යහපත් ගති පැවතුම් සිතුම් පැතුම් අලුත් රටේ සංස්කෘතිය මේ සියල්ලම එතන තියෙන්නේ ඒක නිර්මාණය කරන්නයි මේ වැටුප දෙන්න කියන්නේ පාරක් කාපට් කරනවා වගේ නෙමෙයි ඒක රටක් අලුතෙන් හැදුවා වගේ ඒක දැන් මේ ගුරුවරු යන්නේ තමුන්ගේ හිතේ ආසාවෙන් ඉස්කෝලේ යන්නේ නැහැ ඉස්කෝලේ යන්නේ ආණ්ඩුවත් එක්ක වෛරකින් එතන මේ ළමයෙක් එක්ක මේ ළමයෙක්ව රටට හුරු කරන මේ සියලු අර මං කියපු කරුණු කාරණා සියල්ලත් එක්ක මේ ළමයව උඩට ගන්න ගුරුවරයා එතන ගිහිල්ලා තමුන්ගේ මනස හරියට අදාන කොහමද උගන්වන්නේ මේ සාණ්ඩුවට තිබුණා මීට වඩා හොඳට කල්පනා කරලා තව පොඩක් පල්ලෙහාට බැහැලා තීන්දුවක් ගන්න මේ වෙලාවේ ඔය ඉන්න මන්ත්‍රීවරු ලැජ්ජ නැතුව ගමට යනවා අපි මන්ත්‍රීවරුන්ගෙන් අහනවා උඹලා උඹලගේ දරුවට උගන්වන්න ඉන්න ගුරුවරයාට පඩි දෙක දෙන්නේ නැතුව උඹලගේ සාක්කු පුරව ගන්න ඒ ලක්ෂ 10 ගන්න ඇයි මහා අපරාධයක් උඹලා කරන්නේ මේ රටට ඒක ගනිල්ලා පස්සේ දැන් මේ දරුවන්ට උගන්වන්න වැඩසටහනට ගුරුවරයාව ශක්තිමත් කරලා ගුරුවරයාව සතුටු කරලා ඒ ගුරුවරයාව ඉස්කෝලේ ගිහිල්ලා වාඩි කරලා ගුරුවරයාට තමුන්ගේ දේ හරි දිහිලා ඒ පාසල දිනු කරන වැඩසටහන කරපල්ලා කියන එක අපි කියන්නේ දෙයියන්ගේ නාමෙට මේක නොකර මේ රට සම්පූර්ණ විනාශ කරන්න එපා මේ කාලකන්නේ දේශපාලන ක්‍රමයේ මේ රටෙන් නැති වෙන්න ඕන මේ ක්‍රමවේද මෙරට ඉස්සරහට යන්න බෑ කියන එක තමයි අපේ මතය අපි සමග ජන බලවේග ඇතුළේ කියලා තියෙන්නේ අපේ රට හදනවා නම් අවංකව බොහොම පැහැදිලිව අපේ නිර්මාණ ටික අපි ඉදිරිපත් කරලා තියෙනවා මේ වෙනකොට අපි කතිකාව කියනවා ඉතාමත් බරපතල කතිකාවක ඒ කතිකාව තමයි මේ රටේ නිෂ්පාදන ටික ඒ කියන්නේ මිනිසුන්ව නිෂ්පාදනය කරන්නේ කොහොමද එක ඊළඟට ආර්ථිකය සහ සම්පත්තිය හසුරවන්නේ කොහොමද මේක හසුරවලා ලෝකෙත් එක්ක අපි එකට එකතු වෙලා රටක් හැටියට අපි ඉස්සරහට යන වැඩපිළිවෙල අපි හදන්නේ. ඒ හදද්දි නැවත වතාවක් එදා මේ ඉන්දියන් සාගරයේ මුතු යටය කියපු ලංකාව ගැන අපි කතා කරන්න හදනවා ඉදිරි කාලෙ තුත්. ඒ වගේම ලෝකෙම්ම උතුම් රට ශ්‍රී ලංකාවයි කියලා සින්දු කියපු මිනිස්සු අපි. ඒ සින්දු කියපු තැනට අපි ගේන්න ඕන. ඒක අපි සමගි ජනබල වේග ඉදිරි කාලෙ තුන මේ රට ගේනවා ඉස්සරහට.